මේ ගමන මෙච්චර දුරට එක්කන් ආපු සියලු දෙනාටම මම අදවතින් ස්තුති කරනවා. Thank you very much. සුවහසක් කලාකරුවන් ඉදිරියේ සිය නිහතමානීකම ප්‍රදර්ශනය කළ රත්නපුර රක්වාන කොට්ටව ග්‍රාමයේ උපත ලද දර්ශන් ධර්මරාජ් අද ජීවන රංගමඩලෙන් බැස ගියා. රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ දර්ශන් රංගන ශිල්පියෙකු වීමේ බලාපොරොත්තුෙන් කොළඹට පැමිණෙන්නේ 90 දශකයේ අගභාගයේදී. අවස්ථා ගණනාවකදීම ඒ වෙනුවෙන් දරූ උත්සාහයන් ව්‍යර්ථ වුවද 2008 වර්ෂයේදී ඔහුගේ සිහිනය සැබෑ වුණා. ඒ ටෙලිනාට්‍ය කතාමාලාවක මූලික චරිතයකට පනපෙවීමට අවස්ථාව හිමිවීමෙන්. එම වර්ෂයේදීම මෙරට පැවති යුදමය වාතාවරණය අලලා සෑදුණු ප්‍රභාකරන් චිත්‍රපටයේ එල්ටීටී සංවිධානයේ නායකයාගේ චරිතයට පනපෙවීමේ භාගයේ උදාකරගත් දර්ශන් ධර්මරාජ් එතැන් පටන් ලාංකේය සිනමාවේ ගාමනී, ඉරහඳයට, මචං, මාතා, සුනාමි, පොරිසාදයා, ආලෝකෝ උදපාදී වැනි අතිශය ජනාධරයට පාත්‍ර වූ චිත්‍රපට රසක ප්‍රබල චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වුණා. 2012 වර්ෂයේදී තිරගත වූ ඉනියවන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2014 හිරු ගෝල්ඩන් අවෝඩ් සම්මාන රාත්‍රියේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම ඔහුගේ රංගන ජීවිතයේ සංදිස්ථානයක්. සම්මානය හිමිවන්නේ දර්ශන් ධර්මරාජ්. හිරු ටීවී ඔස්සේ විකාශය වන දිවිතුරා සහ රැල්ල වෙරළට ආදරේ යන ජනතා ආකර්ෂණය දිනාගත් ටෙලිනාට්‍ය මාලා දෙකෙහිද කැපී පෙනෙන ලෙසින් දර්ශන් ධර්මරාජ් සිය රංග ප්‍රතිභාව විදා දැක්වීමට සමත් වුණා. ටෙලිනාට්‍ය රසකට සිය රංග ප්‍රතිභාව එක්කල දර්ශන් ධර්මරාජ්ගේ රූපවාහිනී තිරයේ අවසන් දර්ශන මාලාව මෙයයි. කැරිච්ච බෝට්ටු ගන්න එපා කිව්වා ඒ වගේම අල්ටින් බෝට්ටු ගන්න එපත් කිව්වා. මොකද කියන්නේ? දර්ශන් ධර්මරාජ් අද පෙරවරුවේ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඉන් පැය භාගයකට පමණ පසු මියගොස් තිබෙනවා. ෂූටින් තියනවා කියලා කොළඹ පිටත් වෙලා ගිහිල්ලා ඊයේ රක්වාන හිටියනම් මේම අවාසනාවන්ත සිදුවීමක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම ආශ්‍රය කරපු කලාකරුවෙක් හැටියට අප අතරින් අද වෙන්මිලා මේ යන මේ ගමන ගැන අපිට දරා ගන්න බැරි දුකක් තියෙනවා. අද පස්වරු 6 සිට හෙට පස්වරු 3 දක්වා කොළඹ මල් ශාලාවක දේහ තැන්පත් කර තිබෙන අතර හෙට පස්වරුවේ දේහ රක්වානේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට නියමිතයි. අවසන් කටයුතු එළමෙන බදාදා රක්වානේදී සිදු කෙරෙනවා.